ජීවිතේ. අදත් ඔබ එකතු වෙන්නේ රසවිඳින ජීවිතේ තරුවක් සමග විශේෂාංගයක් එක්ක. ඉතින් ඔබ දන්නා හරියටම අඟහරුවාද උදේ 10ට මේ වෙලාව වෙනකොට මම ඔබ ගොඩක් ආදරය කරන තරුවක් එක්ක ඔබේ නිවසට එනවා කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ ඔබ බොහොමත් ආදරය කරන වගේම ඔහුගේ නිර්මාණ වලටත් ගොඩක්ම ආදරය කරනවා. ඉතින් මේ කෙනා කවුද කියලා අපි තව ටිකකින් අඳුරගමු. එකතු වෙන්න මේ තරුවක් සමග විශේෂාංගයක් එක්ක. මං කිව්වනේ ඔබට අපි ගොඩක් ඔහුට ආදරය කරනවා වගේම ඔහුගේ නිර්මාණවලට ගොඩක් ආදරේ කියලා. මොකද ඔහුගේ නිර්මාණ හැම දෙයක්ම හැම නිර්මාණයක්ම ඉතාමත්ම සුවිශේෂී නිර්මාණ. අපි හැම නිර්මාණයක්ම බොහොම ආදරයෙන් වැළඳගත්තා. ඉතින් ඒ නිසාම තමයි අපි ගොඩක් ඔහුට ආදරය කරන්නේ. අද තරුවක් සමග විශේෂාංගයක් එක්ක එකතු වෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන් ඔබට. බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අපිට ගොඩාක් දේවල් කතා කරන්න තිනවා. මගේ ළඟත් දැන් ප්‍රශ්න ගොඩාක් තිනවා ඔබෙන් අහන්න. මොකද මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි කියලා අපි දන්නවා වේදිකා නාට්‍යයත් එක්ක. මං වේදිකා නාට්‍ය ගැන අහන්න කලින් අපි පොඩ්ඩක් පුංචි කාලයට යම් මුලින්ම පාසල් කාලය ගැන පොඩ්ඩක් මතක් කර. පාසල් කාලේ මං හිතන්නේ මගේ ජීවිතයේ ඕනම දරුවෙක්ගේ ජීවිතයේ මේ වටිනාම කාලය තමයි පාසල් කාලේ. දරුවෙක් විතරක් නෙමෙයි ඕනෑම මනුස්සයෙක්ගෙත් මම හිතන්නේ වටිනාම කාලේ පාසල් කාලේ. ඒ පාසල් කාලේ ඔළුවට වැටිච්ච ඉතර දැනෙච්ච දේවල් තමයි පස්සේ කාලෙක ඔහුගේ ගමන් මඟ තීරණය කරන්නේ. දැන් මං සම්බන්ධයෙන් නම් මේ කතාව එහෙම්මම තමයි. මම නම් කෙලින්ම පාසලෙම බිහිවෙච්ච දරුවෙක් විතරක් නෙමෙයි පාසලෙම බිහිවෙච්ච කලාකාරයෙක් කියලා මම හිතෙන්නේ. මොකද මගේ කුඩා කාලේ මට පාසල් ජීවිතයේදී හම්බෙනවා මට නාට්‍යයක් රචනා කරන්න සහ ඒ රචනා කරපු නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න. ඉතාමත්ම ඒ කියන්නේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් මේක. විශේෂයෙන් අපේ පාසල් ජීවිතේ ගත්තොත් නම් ඒක අතිශය විරල අවස්ථාවක්. මොකද අපි පාසල් යන කාලේ අපි නාට්‍ය බලලා තිබුණේ නැහැ. අපිට නාට්‍ය බලන්න අවකාශයක් ලැබෙන්න විදියකුත් නැහැ. මොකද අපේ ගම්වලට මම ඉගෙන ගත්තේ ගම්බද පාසලක, ඒක නම් හිංගෙද මහාවිද්‍යාලේ. ඒ පාසලට නාට්‍ය එන්නේ නැහැ කවදාවත්. ඒක දැන් ඔය ගම්වලට එන නාට්‍යවත් එහෙම පිටපළාත්වල එහෙම නාට්‍යයල ප්‍රදර්ශනය කරන්නේ එහෙම නාට්‍ය ආවෙත් නැහැ. හැබැයි ලෝක ළමා දිනේට අපේ පන්තිවාර ගුරුතුමිය දරුවන්ගෙන් ඉල්ලීමක් කරනකොට පන්තිට ඇවිල්ලා ළමයින්ගේ මේ කාටද නාට්‍යයක් ලියන්න පුළුවන් කියලා කියද්දී මම ඉතින් අතිස්සෝ. මම අමතන කියනවා ඉතින් මේ අතිසුවයි කියලා මම තාම දන්නේ නැහැ. අදත් මම දන්නේ අයි මං අතිසුවයි කියලා. මම අත උස්සලා බලපුවාම මේ පන්ති වෙන කවුරුත් අත උස්සලා නැහැ. ඒ නිසා මට පැවැරෙන්න ලියන්නේ තරගයක් නැහැ. ඊට පස්සේ ඒක රචනා කරපු නිසා මට පැවැරෙනවා ඒක අධ්‍යක්ෂණය කරන්න. ඉතින් ඔන්නම තමයි මේ පාසල් ජීවිතේ ගත වෙන්නේ. එහෙම තමයි ආරම්භ වුණේ. ඒ නිසා තමයි අද අපේ රටේ මේ වගේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් බිහි වෙලා ඉන්නේ. දැන් මම කැමති ටෙලිනාට්‍ය පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න. ඔබෙන් විශිෂ්ට ටෙලිනාට්‍ය බිහි වුණා. අපි ආදරෙන් මේ ටෙලිනාට්‍ය වැළඳගත්තා. විශේෂයෙන්ම වෙදහාමිනේ, ධනුබස්නාමානේ වගේ ටෙලිනාට්‍ය. මේ ගැන කතා කරොත් මේ ටෙලිනාට්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ? අපේ රටේ ටෙලිනාට්‍ය ඉතිහාසය ගත්තාම මහා පුදුම කතාවක් තියෙනවා. දැන් ඔය වෙනත් කලා මාධ්‍ය වගේ නෙමෙයි අපේ රටේ බිහි වෙච්ච ටෙලිනාට්‍ය ආරම්භ වන්නේ හොඳ පසුබිමකින්. හොඳ නිර්මාණකරුවෝ ටෙලිනාට්‍ය කරන්නේ. අපි ඩීබල් නිහල්සිංහ මහත්තයා ගත්තත්, ධම්ම ජයගුඩයන් ගත්තත් හොඳ නිර්මාණකරුවෝ සහ ඔවුන් ඇත්ත වශයෙන්ම අපේ රට නිර්මාණය කරන්නේ පස්සේ කාලේ අපි අඳුන්නපු ඒ සෝප ඔපෙරා වගේ නිර්මාණ නෙවෙයි ඇත්ත වශයෙන්. යම් කලාත්මක මේ ප්‍රකාශනයක් කරන්න තිබිච්ච උවමනාව තමයි ඔවුන්ගේ කෘතිවලින් බිලිබු වෙන්නේ. හැබැයි නොපමාව වැඩිකල් නොගොහින්ම ඒක වෙනස් තත්ත්වයකට හැරුණා. කිසියම් ආකාරයක පිටුමුටියක් අවරගණය කියලා හඳුන්වන්න පුළුවන් ටෙලිනාට්‍ය රැල්ල එන්න පටන් ගත්තා. ඒකත් එක්ක අපිට දැනුණ ඒ කාලේ මෙතන විශාල හිඳසක් තියෙනවා මේ ටෙලිවිෂන් එක. ටෙලිවිෂන් එක මම හැමතිස්සෙම දැක්කේ ඉතාම ප්‍රබල සහ බරපතල ප්‍රකාශන මාධ්‍යයක් විදිහට. මම සලකන්නේ අතිශය ජනතාවට වගකීතු මාධ්‍යයක් විදිහට. මට අනුව මේ ටෙලිවිෂන් එක. ඉතින් මේ එහෙම ඒ වෙනකොට තිබිච්ච මතය තමයි එහෙම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් විදිහට භාවිතා නොකළ යුතුයි.
එම ගැඹුරු කලාකෘති කරන්න බෑ මේ ටෙලිවිෂන් එකේ කියලා අපි සාරල සිල්දර වෙළඳ මාධ්‍යයක් ඔහොම තියෙන මම පිළිගත්තේම නෑ මම සාතාව කීප දෙනෙක්. ඉතින් මට අවශ්‍ය වුණා ඒකට ඒ තුල මා යම් අත්හදා බැලීමක් කරන්න. ඒ ප්‍රතිඵල විදිහට තමයි වෙදහමිනේ බිහි වෙන්නේ. ඊට පස්සේ ධනබස් රාමා උපසදාන් කරපු ධනබස් රාමානේ අකාල සන්ධ්‍ය වෙස් මොහන සතර දෙනෙක් සෙන්පතිව රජන ආදි වශයෙන් නිර්මාණ බිහි වෙන්නේ. අන්න ඒ අරමුණ පෙරදරි කරගෙන මයි දැන් මම හිට ටෙල් නාට්‍යයක් කළත් මම ඒ අරමුණෙන් ඉවත් වෙලා නැහැ. හොඳයි මෙහෙම තමයි මේ ටෙලි නාට්‍ය බිහි වෙන්නේ. මේ විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍යවල රූප රාමු කිහිපයක් අපිට නරඹන්නට අවස්ථාව තියෙනවා. අපි ඒව නරඹලා නැවතත් කතා කරමු. මුත්තා සුදලිය අංගම්පර මඩුවේ මොහන්තරං වල ඉන්න කාලේ එකතු කරපු හාත්තර පන්තිය. එහෙමයි කොඩපයි. ඒ කාර්යම භයානකයි කොළුවෝ. අර එල්ල වුණු හැම පහරක්ම එල්ල වුණේ මාරාන්තික නිලවලට. මට පේනවා තමා එච්චර සැටිස්ෆයිඩ් නෑ වගේ. මොකෝයි මේ මගේ මේ ඇඳුමද ප්‍රශ්නේ? නෝ සර්, ඉට්ස් ඕකේ සර්. ඉට්ස් ඕකේ. බට් මට පෝස්ටල් වලට ඕන කරලා තියෙන සර්ගේ හරිම ඩයිනමික් එක්ස්ප්‍රෙෂන් එකක්. විශිෂ්ට ගණයේ නිර්මාණයක් කරන්න ටෙලි නාට්‍යයක් වුණත් චිත්‍රපටයක් වුණත් තිරපිටපත සංගීතය මේ හැම දෙයක්ම අවශ්‍යයි. ඒ කියන්නේ රඟපෑම සහ අධ්‍යක්ෂණය. මේ හැම දෙයත් එක්කම තිර පිටපත ගැන කතා කරොත් ටෙලි නාට්‍යයක විශේෂයෙන්ම. මොකද ටෙලි නාට්‍යයක් කියලා කියන්නේ ගොඩාක් ජනතාව අතරට යන දෙයක්. චිත්‍රපට නොයනවා කියන එක නෙවෙයි. නමුත් චිත්‍රපට බලන්නේ යම්කිසි පිරිසක් විතරයි සමහර වෙලාවට ගොඩක් රට ලංකාවේ. ඉතින් ටෙලි නාට්‍ය කියලා කියන්නේ හැම කෙනෙක්ම නර්මන දෙයක්. බහුතරය නර්මන දෙයක්. ඉතින් ටෙලි නාට්‍ය ගැන කතා කරාම ටෙලි නාට්‍යයක තිර පිටපත ගැන කතා කරොත් තිර පිටපතක් නිර්මාණය කරන්නේ කොහොමද? ජනතාව ගොඩක්ම ආදරයෙන් වැළඳ ගන්න විදියට ඔබ කොහොමද මේ ටෙලි නාට්‍යවල තිර පිටපත නිර්මාණය කරන්නේ? ඔබ ප්‍රශ්නේ අහපු විදිය ගැන මම හරි සතුටුයි. ඒක සාමාන්‍යයෙන් මේ මෙවගේ සරල වැඩසටහනකදී ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ අද තියෙන අර්බුදයක් ඒකම තමයි. ටෙලිවිෂන් එක ගත්තාම ටෙලි නාට්‍ය කලාව ගත්තා. ඒවට මදයක් නැතිකම. ඒ මදේ නැතිකමට හේතුව එහි නිශ්චිත රචකයෙක් නැතිකම. ඒවා කතා තියෙනවා හැබැයි රචකයෙක් නැති කතා ඒවා මට පේනවා. දැන් මේක හරි වැදගත් කාරණාවක්. ඔබ තා කාරණාවක් අවධාරණය කළා. මෙය සිනමාවට වඩා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සමගින් මාධ්‍යයක් කියලා බොහොම හරි. එක රැයකට සමහර ලක්ෂ 70ක් 80ක්
මෙරටේ ජනතාවගේ මේ ටෙලි නාට්‍ය නර්මනා. ඒතකොට මේසා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අපි මොනවද මේ දෙන්නේ නිර්මාණකරුවෝ? මේ නිසා තමයි මුලින් උඹට කිව්වේ ටෙලි නාට්‍ය කියන්නේ ජනතාවට අදසේ වගේ අදසේ බැරෑරුම් මාධ්‍යයක් කියලා. ඉතින් මෙන්න මේ බැරෑරුම්කම වටහා ගත්ත අය තමයි ටෙලිවිෂන් එකට නිර්මාණය කරන්න එන්න ඕනේ. මේක සරල වැඩක් නෙමෙයි. මේ ප්‍රස්තුතියක් ටෙලිවිෂන් එකට ගැලපෙන ප්‍රස්තුතියක් ඉස්සෙල්ලා මේ රජකඩවල පහළ වෙන්න ඕනේ. එහෙම ප්‍රස්තුතියක් පහළ වෙන්න එකක් නෙමෙයි මම නම් හිතන්නේ. දැන් මං සම්බන්ධයෙන් ගත්තොත් ඔබ හැව මගෙන්නේ. තිර රචනයක් කරන්නට පෙර මට තව විශාල කාලයක් තිබෙනවා මේ පිටපත ඒ අදාළ ප්‍රස්තුතිය ගවේෂණය කරන්න. ඒ පිළිබඳ කරුණු හොයා බලන්න මම ගත කරන කාලය ඉතා වැඩි. සමහරට අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් වෙන්න පුළුවන්. තිර රචන ලියන්න අච්චර කාලයක් ගතවන්නේ නැහැ. ඒ රුගත කරන්නත් සමහරට හැබැයි ඒ සඳහා මම තිරයෙන් පිටුපස ගත කරපු කාලය ඉතා විශාලයි. ඉතින් එහෙම තමයි හොඳ ටෙලි නාට්‍ය බිහි වෙනවා කියලා මම හිතන්නේ. ඉතින් මේ හොඳ ටෙලි නාට්‍ය අහිමි වෙන්න හේතුවක් තමයි අපි ටෙලි නාට්‍ය කලාවට හොඳ රචකයන් අහිමි වීම. එනිසා චිර රචකී ඉතා වැදගත් භූමිකාවක් කරනවා, අතිශය වැදගත් භූමිකාවක් කරනවා ටෙලි නාට්‍යය. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබ කියු කාරණේ ඉතාමත්ම වැදගත්. මේ මොකද මේ දැන් අපි ගොඩක් කලාවට දැන් දකින දෙයක් තමයි සමහර අධ්‍යක්ෂකවරුන්ගෙන් නිර්මාණ බිහි වෙනවා එක රොත්තට ටෙලි නාට්‍ය 10ක් චිත්‍රපට. ඔබෙන් බිහි වෙන්නේ බොහොම කලාතුරකින් බොහොම විශිෂ්ට නිර්මාණයක් තමයි බිහි වෙන්නේ. ඒ විශිෂ්ට නිර්මාණය ජනතාව බොහොම ආදරෙන් වැළඳ ගන්නවා. මම හිතන්නේ ඒ ඔබ කියපු දෙයම හේතුවක් වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම දැනගන්නට කැමති මේ සංගීතය පිළිබඳව ඔබගේ හැම චිත්‍රපට සංගීතයෙන් ජනතාව අතරට යනවා. මේ සංගීතයෙන් අපි දන්නවා මේ සංගීතය ඇහුන ගමන් මේ ධනුපස්නාමානේ සංගීතය, මේ වෙදහාමිනේ. දැන් එහෙම අපිට ටක් ගන්න කියන්නට පුළුවන් මේ ඉක්මනින්ම මේක තමයි නිර්මාණය කියලා. ඒකට හේතුව තමයි මේ සංගීතයත් ඔබේ නිර්මාණ වගේම ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න එක. මොකද්ද මේකට තියෙන රහස? මේ සංගීතය ඔබේ නිර්මාණවලට ගැළපෙන විදිහටම කොහොමද තෝරගන්නේ? ඇත්තටම පොඩි රහසක් තියෙනවා. මමවත් පස්සේ කාලේ ඔබ තේරුම් ගත්තේ ඇත්තටම. මම මගේ ජීවිතයේ සිරතක් තියෙනවා අචිනේ. මම කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වෙලාවකත් මට සංගීතයක් ඇහෙනවා. මගේ මනසේ කොහේ හරි සංගීතයක් තියෙනවා. මේ සංගීතයේ මම සංගීතඥයෙකු නෙවෙයි, සංගීතය හදාරලත් නැහැ. හැබැයි මගේ ජීවිතයේ හැමතැනකම සංගීතයක් තියෙනවා. මම සමහරවිට වාහනේ එලවනකොටත් ඒ වාහනේ එලවන්න යාළුවට යනකොටත් කාර්යය වැඩ කරද්දිත් මම සංගීතයක් ඇහෙනවා. ඉතින් ඒ කුඩා කාලේ දැම්ම තියුණා එහෙම එකක්. මම කියන්නේ ඒ හැමතිස්සෙම මට බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එකක් තිබ්බ හැමතිස්සෙම. මගේ නෝමල් ලයිෆ් එකට. ඒ නිසාම මම ලේ සුත්තිමත් වෙන්නේ නැති කෙනෙක් වුණා. කවුරු හරි මිසක් දැක්ක මම පොඩි කාලෙත් හැබැයි මාර සංගීත මට ඒවත් තිබ්බා. කුඩා දරුවෙක් වෙන්න කාලේ පාව මට හැම සංගීතයම මට අල්ලන්නේ. මම අල්ලන සංගීත වෙනම තියෙනවා. ඒ සංගීත හඬ මට ඇහුනේ අපේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයා වන කේමදාසයන්ගේ. කේමදාසයන්ගේ චිත්‍රපටවල, කේමදාසයන්ගේ මේ 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 නාට්‍යවල, සමනාට්‍යවලට කරපු සපේ සංගීතේ ඒවේ ඇහුණා වචිනී මහ පුදුමාකාර සංගීතයක්. ඒක සංගීතයක් විතරක් නෙමෙයි, අර ඒක අර මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇවිත් සංගීත වගේ එකක් ඒක. මගේ දිවිජ සංගීතය. ඉතින් එතුමා මගේ නිර්මාණ වලට සම්බන්ධ වෙච්ච හැම විටකම ඒ නිර්මාණ විශාල වශයෙන් ඉහළට එසවුණා. ඒකට හේතුව තමයි එතුමා මාව තේරුම් ගැනීම. මට එතුමා තේරුම් ගන්න පුළුවන්කම සහ මම හිතන සංගීතය එතුමා ළඟ තිබීම. මම පුදුමාකාර සංගීත ලෝලියෙක්. අර මම නිතර කියන්නේ මේ දැන් මම කියන එකක් තමයි මම සින්දු අහනවා නෙමෙයි, දැන් මම සින්දු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. සින්දු නැතුව මට ජීවත් වෙන්න බෑ. වතුර බොනවා වගේ සින්දු වුණා මට. ඒ අවසරයට එහෙම දැන් සින්දු නෑ ඉතින්. ඒ නිසා සින්දු හැගෙන යන්න හදන්නේ. මේ එතකොට මේ නිර්මාණයක් රචනා කරද්දිත් අර සංගීතය රචිනි මට ඇහෙනවා. කුමන නිර්මාණය කළා? මම වේදිකා නාට්‍යයක් කළත්, මම චිත්‍රපටයක් කළත්, මම ටෙලි නාට්‍යයක් කළත්, මොකක්වත් මමනේ රචක හැම එකෙම. ඒතර මේ රචකයාට සංගීතයක් එනවා. ප්‍රශ්නේ තියෙන්නේ
මේක සංගීතඥයෙකුට කියන්න බෑනේ මොන භාෂාවෙන්ද කියන්නේ. ඔව්. කොහොමද සංගීතඥයෙකුට මේ භාෂාවෙන් කොහොමද කියන්නේ මේ සංගීතය මට ඕනේ කියලා. මෙන්න මේ තෝරා ගැනීම තමයි කේමදාසයන්ට තිබුණේ. මේ යුව එතුමා ඔකට කිව්වේ කවුද අහපු වෙලාවක එතුමා කිව්වේ ඕක දැන් මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම නිර්මාණයට කලින් මම ජයන්ත චන්ද්‍රසිරි ඒ නිසායි මට මේකට අග්ගාලේ ඉන්නේ කියලා කියලා දෙනවා. ඉතින් ඒක තමයි ඇචිලි මම හිතන්නේ ලොකු සාර්ථකත්වයක් උනේ මේ මගේ නිර්මාණවලට සංගීතය පැත්තේ. මොකද සමහර වෙලාවට නිර්මාණ තියෙන ලෝකයේ සංගීතය නිසා අසාර්ථක වෙච්ච ඒවා. හොඳ නිර්මාණ තියෙන සංගීතය යෙදීම නිසා කඩාවැටිච්ච ඒවා. ඉතින් එහෙම උනේ නැහැ. මගේ නිර්මාණ ජීවිතයේ සිරු නිර්මාණවල අත්නාට්‍ය අරුණාම අනිකුත් සිරු නාට්‍යවල විදික නාට්‍යවලත් මගේ චලනාට්‍යවලත් චිත්‍රපටවලත් එතුමා තමයි සංගීත නිර්මාණය කළේ. එතුමාගේ එතුමා අභාවයට පාත් වෙන තුරුම එතුමා අභාවයෙන් පස්සේ තමයි මම සම්බල සම්දවණි මට ඉතාමත් තරුණ ප්‍රබල සංගීතඥයෙක් හම් වෙනවා දර්ශන රුවන් නිසානායක කියලා. ඔහුටත් පුළුවන් වුණා මගේ මේ සංගීත සිතුවිලි තේරුම් ගන්න. ඒක බලාපොරොත්තු වෙන දේම ඔබට ලබා දෙන්න. ඒක නිසා තමයි අපට කිසියම් ආකාරයක සංගීතමය පුළුවන්. සංගීතමය චිත්‍රපටයක් ගැන කතා කරොත් මෑත කාලේ බිහි වෙච්ච අපි ගොඩක් ආදරය කරන ගීතයක් තියෙන ගීත ගොඩක් තියෙන සහ සංගීතයක් තියෙන චිත්‍රපටයක් තමයි සමනල සම්දුවනේ කියලා කියන්නේ. අපි ඒ ගැනත් කතා කරමු මේ විරාමයෙන් පස්සේ. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා. මේ වචන පේලි වැළඳගත්ත වචන පේලියක් අපේ හදවතට දැනෙන වචන පේලියක්. සමනල සම්දුවනේ චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඔබතුමත් එක්ක. මොකද සමනල සම්දුවනේ කියලා කියන්නේ මේ බොහොම තාත්වික අපේ සමාජයේ වෙන සාමාන්‍ය වෙන දෙයක් එක්ක නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඔබේ හැම චිත්‍රපටයකම ටෙලිනාට්‍යකම ඔබ නවකයින් සමහර වෙලාවට භාවිතා කරනවා ඔබගේ නිර්මාණවලට. මේ නවකයින්ව හසුරුවනකොට දැන් අධ්‍යක්ෂකවරයෙක් විදියට මේක බැරෑරුම් කාර්යයක්. නවකයින්ව හසුරුවනකොට ඔවුන්ගේ රඟපෑම උපරිමම 100%ක්ම ලබා ගන්න ඔබද කරන්නේ. දැන් සමනල සම්දුවනේ චිත්‍රපටයේ අපි ඒ වගේ ගොඩක් දේවල් දැකපු චිත්‍රපටයක්. අචිනී මේ නවකයන් පමණක් නෙමෙයි ප්‍රවීණයන් පවා මෙහෙවීම බැලරුම් කාර්යයක් තමයි. ඒක වෙන විෂයක්. දැන් මේ විෂය පිළිබඳව ඇත්ත වශයෙන්ම මගේ අවධානය යොමු වෙන්නේ මම රූපණ ශිල්පියෙක් වෙන්න ගත්ත උත්සාහය ඇතුළේ. මගේ පාසල යන කාලේ තිබිච්ච ඌමනාව තමයි රූපණ ශිල්පියෙක් වෙන එක, නළුවෙක් වෙන එක. ඉතින් ඒක දිග කතාවක්. ඉතින් මට යම් යම් දැන් ඒ සඳහා අවස්ථාවන් ලැබුණා, ඒ වගේම නොලැබුණා. හැබැයි මේ දෙකටම වැදගත් දෙයක් මට ලැබුණා. මට රූපණයේ විශේෂ වශයෙන් හදාරන්න ලැබුණා. ඒ රූපණයේ විශේෂ වශයෙන් හදාරන්න ලැබීම නිසා මම රූපණය වහා මත ඇරලා මම ඒ රූපණයේ තිබෙන සක්‍යතාවන් මෙහෙවීම කියන කාරණාවට භාවිතා කරන්න පටන් ඒ ප්‍රතිඵල විදිහට තමයි මම අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ ඇත්තටම. සාජම් වෙනසක් පේනවා නම් ඒකට හේතුවත් ඒකම තමයි. ඉතින් මේ රූපණ ශිල්පීන් කියන්නේ හරිම සංවේදී මනුෂ්‍ය ප්‍රජාවක්. ඔවුන් කොහොමද මේ කවදාවත් ඔවුන් දැකලා නැති, ඔවුන් අසලා නැති කවුරු හරි කෙනෙක් ලියපු උඩ වෙන්නේ. දැන් මේ කාරණාව මෙහෙවීම තමයි මම හිතන්නේ මම සෑහෙන කාලයක් තිස්සේ කලේ සහ මම අතිශය තෘප්තියෙන් කටයුතු කරන කාරණාව ඒක තමයි. දැන් මගේ විදිහා මේ මම ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටයක් රූගත කරන කාලේ තමයි මම කැමතිම. අද මේ නළුවලියන් මෙහෙවන කාලේ තමයි මම හරිම සතුටට පත්. ඒ පෙන්න කාලේ නෙවෙයි. නාට්‍යෙත් එහෙමයි. මේ පුහුණු වෙන කාලේ මම හරිම ආසයි. ඒක අමුතු අත්දැකීමක්. හරිම මම දැන් වෙන අධ්‍යක්ෂවරුත් එහෙම ඉස්සරහද කියලා මම මටලන්. ඒක තමයි අතිශය වැඩ. ඒ වගේම මම කොයිතරම් අන්තවාදීව මේ ගැන කතා කරලා තියෙනවාක් මම කියලා තියෙනවා මේ මට නළුනිලියෝ තරම් කැමරාවත් එදගත් නැහැ කියලා. රූපණ ශිල්පීන් මම ඒ තරම් ගරුකරන මට ඒ තරම් වැදගත්. මගේ සම්පූර්ණ අක්ෂරය, මගේ වාක්‍ය, මගේ වචන, මගේ ග්‍රම, මගේ ශක්තිය
නවරණිය. නම් තමයි මෙච්චර විශිෂ්ට නිර්මාණ ඔහු අතින් බිහි වෙන්නේ. අපි ටෙනාට ගැන කතා කරා, චිත්‍රපටි ගැන කතා කරා, වේදිකා නාට්‍ය ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද මේ කාලේ ඔබ කරන වේදිකා නාට්‍යය තමයි හංකිති. අපි ගොඩක් මං හිතන්නේ ගොඩක් හංකිති 13 ගොඩාක් ආදරෙන් මම හිතන්නේ ප්‍රේක්ෂකයන් නරඹනවා. ඒ වගේම නරඹන්න කියලා අපිට ආරාධනා කරන්නත් හැකියාවක් තියෙනවා. මොකද ඉදිරියේදී තව දර්ශන වාර තිබෙන නිසා අපි ඒ ගැනත් කියමු. හංගිට 13 මම අලුතින්ම කරපු නිර්මාණය. ඒ වගේ මම සෑහෙන කාලයකට පස්සේ වේදිකාවට අවිල්ල කරපු නිර්මාණය. මේකත් මගේ කලින් මම නිර්මාණය කරපු සරස්වති නිර්මාණයක්, සුතන්ත රචනයක්. ඉතින් මෙය දැනට අපි පසුගිය දවස්වල මංගල දවසට පැවැත්වුවා ටවර් රඟහලේ. ඊට පස්සේ ලෑන්මෙන් රඟහලෙත් දර්ශන කීප දර්ශන වාර දෙකක් පෙන්වුවා. ඉතාම සාර්ථක වුණා චිනි. මම හිතනවා අපි මට ඉස්සර තිබුණා වගේ කියලා. අපි මංගල දර්ශනය පවත්වනකොට දර්ශන වාර 50ත් අපිට වෙන් වෙලා ඉවරයි. එහෙම එහෙම අවධානයක් අපේ ප්‍රේක්ෂකය තුළ තියෙනවා. ඉතින් අනික තව හේතුවක් තියෙනවා. මම මගේ මේ 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 කලා ජීවිතේ, මේ ප්‍රකාශන ජීවිතේ මම පටන් ගත්තෙත් වේදිකාවෙන්. හරි සතුටුගෙන වේදිකාවට ආවේ. මම හිතුවා වගේම තවමත් මට වේදිකාවේ ඉඩහසර වෙන්ව තිබීම. ඒක ගැන මට හරි සතුටුයි. හොඳයි. දැන් හංකිති 13 වේදිකා නාට්‍ය ඉදිරියේදී දර්ශන වාර තිබෙනවා. අපිට ප්‍රේක්ෂකයන්ටත් ආරාධනා කරන්න අවස්ථාව තියෙනවා නරඹන්නට එන්න කියලා. ඔව්, මට අවසනට දින මතක නැහැ. නුදුරු දින කීපයකදී හැම සතියන්තයකම වගේ දර්ශන, හැම සතියන්තයකම වගේ දර්ශන තියෙනවා. පිටපරාත්වල විශේෂයෙන් ප්‍රධාන නගර සියල්ලෙම වගේ නාට්‍ය රැක දක්වන්න කට සූදානම් කරලා තියෙන්නේ. කොළඹ නගරේ නැවත ලෑන්මෙන් රඟහලේ සහ ටවුන් හෝල් නාට්‍ය රඟ දක්වනවා මේ මාසය ඇතුළතම. මට මතකයි පිටපලාතුල නම් දර්ශන වාරයක් තියලා මට මතක නෑ ඒ දින වශයෙන් කියන්නේ. නමුත් අපිට ඉදිරියේදී ඔබට දැනගන්නට පුළුවන් වෙයි පොඩ්ඩක් හොයලා බලලා නේද. අනිවාර්යයෙන්ම වේදිකා නාට්‍ය වලට ආදරය කරන අය අනිවාර්යයෙන්ම ඔබේ වේදිකා නාට්‍ය නරඹන්න එනවා. ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන ගමන් අවසන් වශයෙන් අපේ තරුවක් සමග විශේෂාංගය දැන් අවසන් කරන්නට අපිට වෙලාව හරි. අවසන් වශයෙන් ඔබෙන් දැනගන්නට කැමතියි මම, දැන් නොයෙකුත් නිර්මාණ බිහි වෙනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය රාශියක් බිහි වෙනවා. නමුත් මේන් අපේ ප්‍රේක්ෂකයන් වැළඳගන්නේ බොහොම කීපයයි සහ අපේ හදවතට දැනෙන්න නිර්මාණ බිහි වෙන්නේ බොහොම ටිකයි. ඔබට මොකද්ද අලුත් නිර්මාණකරුවන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සහ අපේ ප්‍රේක්ෂකයන්ට? අලුත් නිර්මාණකරුවන්ට මට කියන්න තියෙන්නේ ඔබේම නිර්මාණය කරන්න. ඔබ වෙන කෙනෙක්ගේ දසවන් වලින්, වෙන කෙනෙක්ගේ මුවෙන් ඒ කාර්ය කරන්න යන්න එපා. වෙන කෙනෙක්ගේ සිතිවිලි වලින් කරන්න යන්නත් එපා. ඔබේ සිතිවිලි හරි හෝ වේවා වැරදි හෝ වේවා ඔබේ සිතිවිලි වලින් පටන් ගන්න. ඒක තමයි මට අලුත් නිර්මාණ කරුවන්ට කියන්න තියෙන්නේ. ප්‍රේක්ෂකයන්ට මට කියන්න තියෙන්නේ මට තාම පුදුමයි. ඔබ තාම හොඳ ප්‍රේක්ෂක ජනතාවක්. මම තාමත් ඔබ කෙරෙහි විශ්වාසය තබනවා පුදුම විදියට. ඔබ මම හිතනවා මම ඔබ විශ්වාසය කඩලත් නැහැ. ඔබ මගේ ඔබ මා කෙරෙහි තිබු විශ්වාසය කඩලා කැඩලත් නැහැ. මේ අන්‍යෝන්‍ය සබඳතාව මම හිතනවා අපිට තවත් නිර්මාණකරණය පහසු කරගන්න. හොඳයි. ඉතින් අද තරුවක් සමග විශේෂාංගයෙන් බොහෝ දේවල් අපි කතා කරා. ගොඩක් වැදගත් දේවල් ගැන කතා කරා අපේ කලා ශාස්ත්‍රය පිළිබඳව. අපි ගොඩක් ආදරය කරන, ඔබ ගොඩාක් ආදරය කරන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අද අපිත් එක්ක එකතුනේ. ඔබට බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එක. අයිබෝන්. හොඳයි. අපි අද තරුවක් සමග විශේෂාංගයෙන් ඔබේ නිවසින් සමුගෙන යනවා ලබන අඟහරුවාදාත් හරියටම උදේ 10ට ඔබ ආදරය කරන තරුවක් එක්ක ඔබේ නිවසට අපි එනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනටම. ජීවිතේ පුරා ආදරේ බෙදා.